सुंदर सुबुदासन कोबट प्रार्थना करनो अलुत सत्या आरंभ वेला तियन्ने अद संदूद दवस ए वगेम तमयि ओबट तियनो बोहो सत्याक वेड करन्न ए वगेम मे सत्या अतुरत जीविते सलसुम करगन्न मे हेम देयक्म निर्माणे करगन्न दवस पटन गन्न मे उदासन सिट ओबट पुलुवन कमक तियनो ए सियल्ल गन कथा करनकोट बोहो देवल अदत ओबे जीवितेट एकतु करन्न तियनो ए विदरक नेमे हुगक वेलावट अपि दकिन देयक तमयि अपे जीविते अतुले पराजय ඕනෑ තරම් අපිට මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි වරක් දෙවරක් පරාජය වුණාට පස්සේ අපි සටන අතහැරලා දානවද? නැහැ. ඔබ කරන්න ඕනේ ජයග්‍රහණය කරන තුරු ජීවිතය ඉස්සරහට යන එක. ඒ නිසා පරාජය වීම කියන දේ අපිට ඕනෑ තරම් දකින්න පුළුවන්. හැබැයි අපි කොහොම හරි ජයග්‍රහණය හොයාගෙන යනවා නම් මේ කිසිම දෙයක් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ මනස ශක්තිමත් කරගෙන ජීවිතය ඉස්සරහට යමු කියන පුංචි යෝජනාව අදත් උදැසනින්ම ඔබේ ජීවිතයට එකතු කරන්න හිතුවා. ජීවිතයට එකතු කරනවා කියන කාරණේ ගැන කතා කරනකොට බොහෝ දේවල් අපි පියොම් බිල තුලින් ඔබට අරගෙන එනවා. අදත් සෝදානම් පුරා හොරා දෙකකට ආසන්න කාලයක් බොහොම ආදරෙන් ඔබ ළඟ රැඳිලා බොහෝ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න. කලමනාකරණය කියලා කියන්නේ ජීවිතේ බොහොම වැදගත් දෙයක්. ඒක අභ්‍යන්තරව බාහිරව කොහොමද කලමනාකරණය කරගෙන ජීවිතේ ඉස්සරහට යන්නේ කියලා අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි සුපුරුදු විදිහටම අදත් අපි කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්න. ඔබ දන්නවා සති ගණනක් පුරාවට අපි මේ සම්බන්ධයෙන් කතා බහ කළා. අදත් අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තමයි අලුත් අවුරුදු උදා වෙන්න බොහොම ආසන්න තැනක තියෙන්නේ. ඒ වගේම තමයි අලුත් අවුරුදු කුමාරියන් කුමාර වරුන් මේ වෙනකොට ලකලැහැස්සි වෙනවා තමන්ගේ අපිසස් ගැන්වීම වෙනුවෙන්. ඒ වගේම තමයි සියත අපේ පවුල මෙවර වෙනස් විදිහට තවත් අලුත් අත්දැකීමක් ඔබට ලබා දෙන්න සූදානම්ක් තියෙනවා. ඒ තමයි අපේ දමිල සහෝදර සහෝදරියන්ටත් මෙවර අලුත් අවුරුදු උළෙලේදී කිරුළු පල දෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්න අපි සූදානම් වෙගින්න. අපි සූදානම් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ විතරක් නෙවෙයි නිවස ලස්සනට තියාගන්න හරි අපූර්ව විදිහට හැම දෙයකටම හැඩකාර විදිහට ඉන්න කැමති ඔබට බොහොම ආදරෙන් අදත් ගෙත්තමක් තිරණ කරන්න සූදානම් වෙගින්න. ඒ සියලු දේ ජීවිතයට එකතු කරනවා කියන බලාපොරොත්තුවක් තියාගෙන ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ මේ සුබ දවස. ජීවිතය ඇතුලේ කලමනාකරණය කියන දේ බොහොම වැදගත් තැනක තියෙන්නේ. කලමනාකරණය හරියට කරගන්න අපිට බැරි වුණොත් මේ සියල්ල කඩා වැටෙනවා කියලා අපි අත්දැකීමෙන් දන්නවා නේද? හරි. අපි කතා කරමු මේ සියල්ල සම්බන්ධයෙන්. ඒක කොහොමද ජ්‍යොතිර්වේදයට එක්ක අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා විශේෂක්ති ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාමවිනිශුරු ශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී භාෂක වාසු මගරිචි ස්වාමි කාලී කනගරත්නම් පෝෂකතුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුත් සහ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකාභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිශ්‍රී දේශමාන්‍ය කනගරත්න මාර්ෂන් ආචාර්යතුමා. අයිබෝන් සුබදැස්සනක් ආචාර්යතුමා. අයිබෝන් ජයනි. කලමනාකරණය කියන දේ හරි හැටියට අපිට කරගන්න බැරි වුණොත් හැම තැනදීම වෙන්නේ ප්‍රශ්න ගැටලු ඇති වෙන එක නේද ජීවිතේට. ඒ නිසා අපි ප්‍රවේශයක් විදියට ලබා ගමු. කොහොමද මේ අභ්‍යන්තරව සහ බාහිරව අපි කලමනාකරණය කියන දේ යොදා ගන්න පුළුවන්? අනිවාර්යයෙන්ම. හයි බවන් මා පින්වතුනේ. ජයනේ, අපේ ජීවිතයේ කියනකොට අපේ හතේ තිබෙන්නේ අපේ පොත පිටුව ලියන්නේ අපි තමයි. ඇත්තටම අපි හතේ තිබෙන්නේ. ඒක නම් අපි කර්මය කියලා කියනවා. කර්මය කියනකොට අපි කියන්නේ කන්සිකවන්සස්, ඒ කියන්නේ රිසල්ට් එකක් කියන එක තමයි කියන්නේ. ඒක සාමාන්‍ය අපි දෙයක් කරොත් ඒකේ එන රිසල්ට් එක. අපි හොඳ ආකාරයකට පින්වතුනේ ඒ පොත ලියනවා නම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. අපි වැරදි ආකාරයකට ඒ පොත ලියනවා නම් වැරදි විදියට අපි ජීවිතය අඩගැස්සෙනවා. අපි කියනවා යථා කර්මම් තථා බලම් කියලා. ඒ කියන්නේ ක්‍රියාව කෙසේදෝ ප්‍රතිඵලත් එසේමයි. එතකොට ජයනේ, මුලින්ම අපි අපේ අභ්‍යන්තර හැතිවෙන ක්‍රියාවල් ඒ වගේම බාහිර විශ්වය හැතිවෙන ක්‍රියාවල් අපි තේරුම් බේරුම් කරගන්නට ඕනේ. අපේ පින්වතුන් ගොඩාක් දුරට මෙතන ප්‍රශ්නයක් මතු කරගන්න. අපේ පින්වතුන්ට මේක තේරුම් කරගන්න බැරි නිසා තමයි මේ රැවටීම කියන දේ හැම තැනම පැතිරලා තියෙන්නේ. දැන් අපි දැකලා ඇති
ජීවිතේ ඉස්සරහට යනකොට මේ ගැන අරි අවබෝධයක් නැති වෙනකොට රැවටීම කියන දේ වැඩි වෙනවා. රැවටෙන මිනිස්සු වැඩිපුර ඉන්න නිසාද මා මහපින්වතුන් රැවටීම කියන දේ වැඩි වෙන්නේ. උගලගේ දෙගුණයක් වෙනවා. එතකොට මුලින්ම අභ්‍යන්තර කල්පනා කිරීම සහ බාහිර කල්පනා කිරීම කියනක අපි මුලින්ම තේරුම් කරගන්නට ඕනේ. අපි කියනවා ඉනසා how to management කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. මොනවද මේ අභ්‍යන්තර කල්පනා කිරීම කියනක මුලින්ම අපි පින්වතුන් තේරුම් ගන්නට ඕනේ. පින්වතුන් මතක තියාගන්නට ඕනේ. अपे मनससा शरीर इकट इक संबंध वेच दया उदाहरण अपे मनस ऋणात्मक अक्कुमें ऋणात्मक प्रश्न कैतवीन कोट अपे सितुविल ऋणात्मक क्रियात्मक पटांग अपे सितुविल ऋणात्मक क्रियात्मक कोट अपे हंगीम ऋणात्मक क्रियात्मक अपे हंगीम ऋणात्मक क्रियात्मक कोट अपे शरीर हेतुरेपीन हवयवील ऋणात्मक क्रियात्मक अपे शरीर अवयव ऋणात्मक क्रियात्मक अभी कीन केमिकल कीन कीन ओमोन कीन रसायन कीन ऋणात्मक क्रिया इनबैलेंस कील कीन जाए मेक ऋणात्मक क्रियात्मक शक्ति प्रवेदे कीन दे ऋणात्मक क्रियात्मक मेच्चराय जीवित मेच्चराय अभी कीन अभ्यंतर कल्पना किरीम मेक हापी पिन्वतुन तेरुं बेरुं करगन्नवना अनिवार्यं जीवित सतुट निदास दीवनु लबागन्नट पुलवा हरि आचार्यतुमणि मेक वितरदापि करन्नोने कीनकोट एतकोट ज्योतिष ओन्नैद्द वास्तु ओन्नैद्द किला अपि अहनकोट एतनत अपि कीन बाहिर कल्पना किरीमे कीन वर्ड एकक् तियेनवा ए कियन्ने आउट मैनेजमेंट किला महापिन्वतुनि मुंदट इतला बलन्न दैन बलन्न इर देवितुमा उदा वेनकोट मलक् पिपेनवा संदुग्रातुमा पोयिट उदा वेनकोट यंकिसे मलबल पिपेनवा අපි ඇස් වලට ප්‍රේණ ග්‍රහය තමයි මේ ග්‍රහ දෙගොල්ල. මේ වගේම ග්‍රහ මණ්ඩ නම දෙනෙක් කියනවා. එතකොට අපින ඡායාග්‍රහය කියනකොට රාහු කේතු කියලා කියන ජයනි. එතකොට මෙගලන්ගේ තිබෙනවා ශක්ති ප්‍රවේදයක්. මේ ශක්ති ප්‍රවේදය ඍණාත්මක පැත්ත අපිට ක්‍රියාත්මක වෙනවා අපිට කියන හපල කාල කියලා කියනවා. එතකොට මේ හපල කාල වලදී අපිට බලපෑමක් සිදු වෙනවාමයි. නමුත් ඒ බලපෑම අපේ ජීවිතේ ඒම මාරු කරලා නැත්නම් නැති කරලා දායිද ආචාර්තුමනේ කියලා කියනකොට නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් වැස්ස කෙනකොට අපිට වැස්ස නතර කරන්න බෑ ජයනි. නමුත් අපි කුඩයක් අල්ල ගන්න පුළුවන්. නැත්නම් අපි කොයි හරි ගමනක් යනකොට මොනාරි වාහනයක් බුක් කරගෙන යන්න පුළුවන්. එතකොට අපේ ජීවිතය අපි ඉස්සරහට යන්න පුළුවන් නේ. ඒ වගේම පින්වතුනේ මතක තියාගන්න. අභ්‍යන්තර වගේම අපි කියනවා විශ්වය හැතිවෙන ඍණාත්මක ඒ කල්පනා ඒ ප්‍රශ්න ඍණාත්මක ඒ ශක්ති ප්‍රවේදය නැති කරගන්න පුළුවන්. ක්‍රමයටම අපි කියන වාස්තු කියලා. අපේ සාමිතුමා කියනවා ජයනේ මේ ග්‍රහපැත්තෙන් ඇති වෙන ප්‍රශ්නවල අපිට නැති කරගන්න ගොඩාක් අමාරුයි. නමුත් අපේ වාස්තු පංච භූත බලවේගයේ ධනාත්මක පැත්ත අපි ක්‍රියාත්මක කරගන්නව නම් අනිවාර්යෙන් අපිට ග්‍රහපල කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා. නමුත් ඒක කන්ට්‍රෝල් කරා කියලා තමන්ගේ අභ්‍යන්තර කල්පනා කිරීම අරියාකාට පරිපාලන කරේ නැත්නම් ඔන්න ප්‍රශ්න වැඩි වෙනවමයි. ඒක මතක තියාගන්නට ඕනේ. ඒකට උදාහරණයක් මට කියන්න පුළුවන් කේන්දරයක් ජයනේ. පෞගිය කාලයේදී මංගාවට අහවා පින්වතේ කේන්දර බලන්න. දැන් එයාට ඇවිල්ලා එයා කුඹ ලක්ණ්‍ය මම කේන්දර කොලේ මංගාව තියෙනවා මහපින් මේ වගේ දාස් කන මට කේන්දර කොලේ තියෙන උදාහරණයක් කියන්න. මෙයාට සෙනසුරුගේ මහදශාව ක්‍රියාත්මකුනේ මෙයාගේ ලක්ණ්‍ය කුඹල සෙනසුරු හතිපති ලක්නාතිපති වෙනවා. සෙනසුරු කියනකොට එයාගේ ජීවිතය කියලා කියමුකු. මේ සෙනසුරුගේ මාදශාවේදී මෙයාට ලොකු ප්‍රශ්න වලට මෙයා මුණ දුන්නා. දැන් සෙනසුර මෙයා ග්‍රහපීඨීම කෝණ කියලා බලනකොට සෙනසුර ග්‍රහතුමා නීච වුණා. මේ සෙනසුර ග්‍රහතුමා බලවත් තුනේ සිකුරු ග්‍රහයක නැගතේ බලවත් තුනා රවි ග්‍රහතුමාගේ බැලමකුත් ක්‍රියාත්මකුනේ. එතකොට මේ දෙකම සුබ නැති ක්‍රියාව. සිකුරු ග්‍රහතුමා කුම්භ ලග්නේ හේතරමට සුබ ප්‍රතිඵලක් ලබා දෙන්නේ නැහැ. එතකොට මෙයා කෙලින්ම කෝවිලට ආවේ කේන්දර බලන්න කලින් කෝවිලට හෙනකොට ආචාර්යතුමනේ එයා කියනවා මට මේ දවස් මාස ගානක් තිස්සේ දවස් ගානක් තිස්සේ අරියටම කේන්ති යනවා ආචාර්යතුමනේ කෙනෙක්ව කපන්න හිතෙනවා කෙනෙක්ව ගහන්න හිතෙනවා එහෙම කියලා කියනවා. මම හාගෙන මිටිය මොනවද වාගේ ප්‍රශ්න තව කියන්නකෝ කියලා මම හිත බසාන බැන්දද කියලා මං ඇහුවා. ඕ බැන්දලා ඉන්නවා ආචාර්යතුම ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ නෝනාවිල පිටරට කියලා. පිටරට කවුරු අවුරුදු කොච්චරද අවුරුදු 7ක් තිස්සේ පිටරට ඉන්නවා ආචාර්යතුමනේ ළමයි වාගේ ළඟද නෑ ආචාර්යතුමනේ කියලා මාත් එක්ක තරහ වෙලා. හරි මම ඇයි මේ නෝනා මේ රටට එන්නේ නැතුව ඒ රටේම ක්‍රියාත්මක වෙන්න හේතුව මොනවාද? ඇයි ළමයික වාගේ හැත් උනේ හේතුව මොනවාද කියනකොට නෑනේ ආචාර්යතුමනේ මට කවුරුරට පිල්ලු වුණියමක් කරලා ඒක මට හොඳටම දන්නවා. මම ගෙදරක ගියා කෑම කෑව ඔන්න එතරින් ඉඳලා මට ප්‍රශ්නයක් මතුණා කියලා.
ඉතින් මම කේන්ද්‍රය බලනකොට දන්න කේන්ද්‍ර ප්‍රශ්නයක් තිබෙනවා නමුත් පිල්ලි හුණියන් වලින් හැමදේම ජීවිතේ මාරු කරන්න බෑ ජයනි එහෙම මාරු කරගන්නව නම් මේ කොරෝනා නැති කරගන්න පුළුවන් අපිට මේ රටවල තිබෙන යුද්ධවල නැති කරන්න පුළුවන් මේ හැමදේම හපීරේ කරගන්න පුළුවන් පිල්ලි හුණියන් වල පිල්ලි හුණියන් වල අපිට බලපෑමක් තිබෙනවා තමයි නැතුව නෙමෙයි නමුත් අපි ජීවිතේ කන පිට හරන තරමට ඒ වගේ බලපෑමක් සිදු වෙන්නේ නැහැ අපි අභ්‍යන්තර කල්මනාකින් හරියාකට ක්‍රියාත්මක කරනවා නම් එතකොට මම ආපු ගමම මම කිව්වා ඔයා බොනවද කියලා මං අයුවා ඉතින් ආපු ගමම චුට්ටක් කල්පනා කරා අවාචාරතුමනි ටිකක් බොනවා කියලා කිව්වා ඉතින් මං ආවම මහ පිළිවතුනේ එයාගෙන් ටිකක් බොනවනම් කොච්චර බොනවද කියලා හැමදාම ටික ටික බොනවා කියලා කිව්වා අර හැමදාම ටික ටික බොනවා හැමදාම ටික ටික කොච්චර කාලක් එකක් වගේ බොනවා කියලා කිව්වා කාලක් එකක් කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේ ලොකු අභ්‍යන්තර ඒ කියන්නේ අවයව සාමාන්‍ය නරක වෙන දෙයක් තමයි අපි කියනවා සාමාන්‍ය අක්මාව කියනවනේ සාමාන්‍යයෙන් මම කිව්වා වගේ මෙඩිකල් රිපෝට් ඔක්කොම තියෙනද මම ඔක්කොම තියෙනවා ආචාර්යතුමනේ මම බීලා බීලා අපේ ડોක්ටර් කිව්වා අක්මාව හිදිමිලා කියලා බලන්න කොත්තනද ප්‍රශ්න මතුවලා තියෙන්නේ දැන් මේ එකලා හිතන්නේ මේ හක්මාව හිදිමිලා ප්‍රශ්නයක් ඇති වෙනකොට සාමාන්‍ය මිගලන් හිතන්නේ මේ පිල්ලි ඌණයක් කරපු සතියෝජ ප්‍රශ්නයක් කියලා ඇත්ත වශයෙන්ම ශරීරයෙන් ඇති වෙන ප්‍රශ්නයක් ඒතුළු ග්‍රහ බලපෑමක් සිදු වුණා ඒකට හාකාර මේ හැඩ ගැස්සලා ඒ විදිහේ මම ජීවත් වුණා ඔන්න ප්‍රශ්න මතුවෙනවා ජයනි අපි හාල හැටි සුගර් පේෂලන්ට සාමාන්‍ය සුගර් තියෙන හයට සාමාන්‍ය එක පාට තරහා යන මූඩ් එක චේන්ජ් වෙනවා ඒ වගේම තයිරොයිඩ් තියෙන හයිඩ බලන්න ඒගලන්ගේ හැම ඒගලන් කාර්යකම හරීම කලබලකාරී කියලා කියන සාමාන්‍ය කලබල වැඩි කියලා කියනවා ඒ වගේම බලන්න ප්‍රෙෂර් එක තියෙන හයිඩ ටක් ගාලා තරහ යනවා ඒක ගොඩක් දේවල් තියෙනවා එතකොට අපේ ශරීරෙන් ඇති වෙන අවයවෙන් ඇති වෙන ප්‍රශ්න නිසා අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වල අපිට මතුවෙනවා ඒ හැම ප්‍රශ්න වලට මෙයා හුණියම් කරා එයා හේම කරා මෙයා මේම කරා කියලා අපි හිතනවා නම් ජීවිතේ කවදාවත් අපි ඉස්සරහට යන්න බෑ මහ පින්වතුනි මතක තියාගන්නට ඕනේ තමන්ගේ ජීවිතේ තමන්ගේ අභ්‍යන්තර කල්පනා කිරීම ඉතාමත් වටිනවා ඒ වගේම අපි කියන විශ්වය හැතිවෙන ඒ ප්‍රශ්න ගැන අපි වැඩි දුරට බරපතලව ගැන හිතන්නේ නැතුව කේන්ද්‍ර පැත්තෙන් අපි පූර්ව සූදානම් වෙලා වාස්තු පැත්තෙන් පුළුවන් තරම් අපේ ඥානය ලබා ගන්න ඕනේ ඒ ධනාත්මක ප්‍රතිශක්තිය ලබා ගන්නට ඕනේ ඒ හාකට ක්‍රියාත්මක වෙනවා නම් ज्योतिषे ඒකම සනාංකර කලින්ම දැන් අපිට බලන්න මේ පුද්ගලයාට සෙනසුරුගේ මාදර්ශාව ක්‍රියාත්මක වුණා සෙනසුරුගේ මාදර්ශ අවුරුදු 9 19ක් ක්‍රියාත්මක වෙනා ජයනි එතකොට සෙනසුරු ග්‍රාතුමා කියනකොට මෙයාට නීච වෙලා සුබ නැති ක්‍රියාව ක්‍රියාත්මක වුණේ මේ සෙනසුරුගේ මාදර්ශාව පටන් ගන්නකොටද මහ පින්වතුනි මේ වගේ නරක දේවල් වලට හමුණ දුන්නේ ඉතින් ඒ වගේ නරක දේවල්ට මූණ දෙනවා කියලා කියන්නේ සෙනසුරුගේ මාදශා පටන් ගත්ත හැමෝටම මේ වගේ මූණ දෙන්න ඕන කියලා නැහැ. ඒ ජීවිතේ ජයග්‍රහණ ලබා ගත්ත ගොඩාක අය පෙරතේ ඉන්නවා. නමුත් 100%ක් මේකට වැටෙනවාමයි. එතකොට ඒගලගේ මනස හේ තරම්න ශක්තිමත් නැති නිසා තමයි. අපිට 100%10 දෙනෙක් බලන්න මේ දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. 100%10 දෙනෙක් බලන්න මේ ජ්‍යොතිෂ විශ්වාස කරන්නේ නැහැ. 100%10 දෙනෙක් බලන්නේ මේ වාස්තු විශ්වාස කරන්නේ. එහෙනම් ඒගලන් කොහොමද දියුණුවනේ? ඒගලන්ගේ අභ්‍යන්තර කල්පනා කිරීම ඉතාමත් ශක්තිමත් වෙලා හින්නවා. එතකොට ඉතුරු 90%ක්ම අභ්‍යන්තර කල්පනා කිරීම එක්තරා ආකාරයකට ප්‍රශ්නක් මතුවේ. ඒක තමයි ජීවිතය ගැන. ඔක්කොම එක විදියෙම ඇඟිලි පාම එක වගේ නෑනේ. පොඩි වෙනසක් තියෙනවානේ. ඒ වගේම 90%ක් අයිටම මේක අභ්‍යන්තර කල්පනා කිරීම ක්‍රියාත්මක කරගන්න මේ වාස්තු විද්‍යාව වෙන්න පුළුවන්. ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාව වෙන්න පුළුවන්. ගොඩාක් අපිට උදව් වෙනවා. හරි. මේ සියල්ල ගලප අපිට ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන් නම් ආචාර්යතුමන් කියන විදිහට හැම දක්ම කලමනාකරණය කරගන්න පුළුවන් නම් ඔබට මට බොහෝ තැන්වලදී සතුට සැපත උදා කරගන්න පුළුවන් කියලා මතක් කරන්නට ඕනේ. මේ සියල්ල කතා කරනකොට මම ඔබට දුරකථන අංකය සදහන් කරන්නම්. පුළුවන්කමක් තියෙනවා ආචාර්යතුමන් මුණ ගැහිලා ඔබට තියෙන ප්‍රශ්න ගැටළු වලට විසඳුම් හොයාගෙන යන්න ඔබට හැකියාවක් තියෙනවා. දුරකථන අංක 011-2-87-2769 011-2-87-2707 එවක එම 0770-160-161 කියන දුරකථන අංක තුන ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. නැවතත් මතක් කළොත් 011-2-87-2769 011-2-80-77-07 070-2-87-2707
श्री विद्या गणपति ग्रूप कंपनी नंबर एक वेलिकड वत्तपार नावलपार राजुगेडे लिपिनेट आवत् आचार्य तुमान मुनगहन पुलवांको स्वामी तुमान अरगेन आपु एसियाल एवगेम इतनी इदिरियट अरगेन आचार्य तुमान सोदानमेन कारणे मताक्करन्ने बोहोम केमतेन हुंगक देनेक हरिम असतुनेन हिटपु अवस्थावक तिबुन आचार्य तुमानगे समुगेनीमेन पस्से आचार्य तुमान कोहोमद मेक अरगेन यान्ने कियला स्वामी तुमानगे समुगेनीमेन पस्से नमुत ओबतुमान ए कारणे मे वेद्य अरगेन तियेनो एनिसा मताक्करन बोहोम आदरेन ओबट अवस्थाव तियेनो අවශ්‍ය වෙල විදිහට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ගෘහ වාස්තු පැත්තෙන් ජ්‍යොතිෂ පැත්තෙන් මෙතුමන්ව මුණ ගැහෙන්න. හරි. කතා කරමින් හිටපු කාරණාවට කියමු. ඔව් ඒ වගේම ජයනේ දැන් බලන්න මේ වාස්තු පැත්තෙන් අපි බලනකොට අපේ සාමිතුමා 10000 කටත් එයා මෙගෙවල් පරීක්ෂා කරලා තිබෙනවා. දැන් මම සාමිතුමත් එක්ක ගමන් කළාද දැන් හද වෙනතුරු සාමිතුමාගේ අපවත් වීම පස්සේ දැනට මම ගෙවල් සාමිතුමත් එක්ක 10000 කට පමණ මමත් ඒ සාමිතුමත් එක්ක ගිහලා තිනවා. තනියම මම ගිහලා කොහොමද මම හිතන්නේ ගෙවල් 100 කටත් එයා මං ගිහලා තින හද වෙනතුරු. එතකොට මම හොඳට බලලා තියෙන දෙමෝපියෝ සමාරු අය බොන අපි පින්වතුන් වෙන්න පුළුවන් නැත්නම් ජීවිතේ අසාර්ථක වෙච්ච පින්වතුන් ගෙදර මං ගිහලා බලනකොට අනිවාර්යෙන් සෙනසුරුගේ මාදශාව ක්‍රියාත්මක වෙන හැට නිරිත දිශාවේ මොනාරි දෙයක් තිබොත් ඒ කියන්නේ ඇල්ලඩයක්ව කුස්සියක්ව ටොයිලට් වලක්ව එහෙම නැත්නම් අපි කියන විදුලි මීටරයක්ව එහෙම නැත්නම් අපි කියන බාත්รูම් එකක් මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙලා තිබුණොත් අනිවාර්යයෙන් මේ සෙනසුරුගේ මාදශාවේදී සෙනසුරු ග්‍රාහතුමා බල බින්දලා තිබුණොත් ඔන්න ප්‍රශ්න මතුවෙනවා ජයනි. ඒක අපිට 100ට 100ක් කියන්නට පුළුවන්. එතකොට අපි මොනවාද කරන්නට ඕනේ? මේ හබ්බ්‍යන්තර කල්මා ක්‍රින වගේම බාහිරත් අපි කල්මා ක්‍රීම කරන්න එපා. එතකොට මේ වාස්තු පැත්තේ නිරිත දිශාව ඒ දෝෂ කන්ට්‍රෝල් කරගන්නට කන්ට්‍රෝල් කරනකොට අපිට ඥාහනයක් උදා වෙනවා ඉස්සරහට අපි යන්න ඕනේ කියලා. හැමදෙම මනසනේ ජයනි. එතකොට අපේ සාමිතුමා කියනවා ඕනම දෙයක් අපි වාස්තු පැත්තෙන් වෙන්න පුළුවන් අපි කරනකොට ඒකට තියෙනවා වාස්තු වෙලාවල් තිබෙනවා දැන් අපි දැකලා ඇති සාමාන්‍යයෙන් දැන් නිවසක් හදනකොට උන්ද වෙලාවක් අපි බලනවා ඒ වෙලාව බලන්නේ හේතුව ආරම්භ සුබ නම් ඒ ජීවිතේ පුරාම සුබ වෙන හේතුව ඒක ඇත්තටම හරි දේ තමයි විශ්වාසය තියාගෙන ඉන්න විශ්වාසය ඇත්තටම විශ්වාසය ඇත්තකුත් තිබෙනවා එතකොට අපේ පින්වත්තුන් මොනවද කරන්නට ඕනේ Taman නිවසක් අදන්න පටන් ගන්න කලින් දැන් මේ කාලෙදී නිවසක් හදන එච්චර ලේසි දෙයක් නෙමෙයි සිමෙන්ති නෑ ගල් නෑ ප්‍රශ්න තිබෙනවා නමුත් ටික ටිකවත් අදා ගන්න පුළුවන් ආචාර්යතුමනි කියලා කියන හයට මට කියන්න පුළුවන් අපේ සාමිතුමා අපිට උදා කළ දුන්න අපිට වාසු නැගතක් කියන දේ තියෙනවා ජයනි එතකොට ඒ වාසු නැගත අවුරුද්දටම හට වතාවක් තිබෙනවා මං හිතන්නේ මාර්තු මාසයේ දෙත් ඒ නැගත මාර්තු මාසයේ ඒ නැගත තිබෙනවා අපේ සාමිතුමා මේ සියත වැඩසටහන පටන් ගත්ත කාලේ ඉඳලා මේ වාස්තු නැගත ගැන අපි පින්වතුන්ට ගොඩාක් කියලා තිබෙනවා මට කැමති ඉතින් නතර කරන්න නැතුව ඉතුරු කාලෙ ටිකට මං ඉන්නකම් මේ දේ අපි පින්වතුන්ට ලබා දෙනවා කියලා එතර වාස්තු නැගත කියනකොට ජයනි මේ වාස්තු දෙවිතුමා කියනකොට මේ පොළවට හතිපති වරාත් විශ්ව බ්‍රහ්මා කියනකොට එයාගේ හති දේවතාව නම පොළවට හතිපති කියනකොට අපි වාස්තු පුරුෂයා කියලා කියනවා මේ වාසු දෙවිතුන් අවුරුද්දකටම අටවතාවෙන් නැගිටිලා ඔක්කම් පිරිසිදු වෙලා තමන් ඉෂ්ට දේවතාවන් වෙන බ්‍රහ්ම දෙවිතුන්ව සීපත් කරන සතුටින් ඉන්න වෙලාවත් තමයි වාස්තු නැගත. ඒ වෙලාවේදී අපි කියලා ප්‍රාර්ථනා කරනකොට උනත් ඒ තුමාගේ වෙලාවේ අපි පටන් ගන්නකොට එසේම උනාද කියලා සුබ පැත්තෙන් ධනාත්මක පැත්ත අපි ආශිර්වාද කරයි. දැන් ජයනි සතුටෙන් ඉන්නකොට කවුර ජයනිගෙන් ජයනි මට මොන වනාදයක් කරලා දෙන්නකෝ මම මේ දේ කරලා දෙන්නකෝ ඒ දේ කරලා දෙන්න තග්ගල් ජයනි ඕකේ කියලා කියනවනේ. නෑ නැතුව මූඩ් අවුට් වෙලාවේදී කවුර රැවිලා වගේ ආනකොට මේ අන්නත් යනවා. පටන් ගන්න. දැන් හැත්තම ස්වාවිතරක් නෙමෙයි. අපි හැමෝම ඒ වගේම තමයි. අනිවාර්යෙන් මම උනොත්තර එහෙම තමයි. එතකොට ඒ වාස්තු පුරුෂයා ඒ දෙවිතුන් ඒ හින සුබ වෙලාවේදී අපේ පින්වතුන් මුල් ගලක් තියෙනවනම් නැත්තම් උළුවවල් තියෙනවනම් නැත්තම් ගෙට ගෙවිදීම ක්‍රියාත්මක කරගන්නවනම් ඔන්න සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් පින්වතුනි මේක මං කියපු දෙ නෙමේ අපේ සාමිතුමා කියපු දෙ මේ වාස්තු නැගෙතෙකුත් තිබෙනවා ජයනි මතක තියා ගන්නට ඕනේ නිශ්චිත වෙලාවක් තියෙනවා අපේ සාමිතුමා ගොඩාක් සූක්ෂම දේවල් ඒක දැනගෙන ඒක අපේ පින්වත්තුන්ට හරි වෙලාවක් දෙන්න ඕන කියලා ඒ වාස්තු වෙලාවන්ගෙත් හොඳ වෙලාවක් දීලා දිනා ඒකෙන් අපි ජයනි ලබා දෙන්න පුළුවන් අපේ පින්වත්තු. ඔව් අපි මේව ලබා දෙමු. හරියටම දිනේ සහ වෙලාව කොහොමද අපිට දැනගන්න. පින්වතුනේ ජයනිට මම පොඩි කොලයක් තියලා තිබරන්නේ ඒ කොලේ. එතකොට මතක තියාගන්න ඕන පින්වත්තුනේ මේන 6 වෙනිදා මාර්තු මාස 6 වෙනිදා වාස්තු නැගත ක්‍රියාත්මක වෙනවා.
කුංජංගාන වේල දවසකුත් තියලා ඇති කවදාද ජයනේක? ඔව් මම මෙහෙම සදාහන් කරන්නම්. මැදින් මාස උදාවන වාස්තු නැකත පිළිබඳව තමයි මේ සදාහන් කරලා තියෙන්නේ. 2022 කියන්නේ මේ අවුරුද්දේ 3 වැනි මාසෙ මාර්තු මාසෙ 6 වෙනි ඉරිදාවේ තමයි මේ නැකත උදා වෙන්නේ. පෙරවරු 10:53 සිට 11:29 දක්වා 10:53 සිට 11:29 දක්වා මේ නැකත ක්‍රියාත්මක වෙනවා. નિયમિત සුබ වේලාව විදිහට පෙරවරු 11:11 තමයි සදාහන් කරලා තියෙන්නේ. අතිවාරම් කැපීම සහ නූල් ලැබීම කුරුණ්‍යා ගැසීම මේ හැම දෙයකටම තමයි මේ නැකත උදා වෙලා තියෙන්නේ. 2022 3 වෙනි මාසේ 4 වෙනිදා පෙරවරු 11:30 සිට 12 දක්වා ඒ වගේම 2022 3 වෙනි මාසේ 5 වෙනිදා පෙරවරු 7:40ට ඔව් නැකත් දෙකක් තියෙනවා. අනිවාර්ය. ඒ නැකත් අපි ගැන කියමු. ඔව් ඇත්ත වශයෙන්ම මේ නැකත් දෙකක් දෙන්න හේතුව සමහර පින්වතුන්ට මේ නැකත කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ මුල්ගල් තියෙන නැකත නෙමෙයි මහා පින්වතුනේ නූල් හදින්න සහ කූංජම් ගන්න වෙලාවත නැකත් දෙකක් මම දීලා තියෙන්නේ. දවස් දෙකක් වගේ. එතකොට තමන් ඒ දවස් දෙක එක දවසක් උලන් තෝරගන්නට පුළුවන් ඒ කූංජම් ගන්න නූල් හදින්න. ඇයි මොනවාටද මේ නූල් හදින්න හේතුව? අපි මුල්ගලක් තියෙනකොට මහා පින්වතුනේ අපි කියන ඊශාන කියන බේස් වල කියලා කියනවා. කොන්ක්‍රීට් බේස් වල. ඒ බේස් වලේ තමයි ඊශාන දිශා තිබෙන්නේ කියලා තමයි අපි කියලා මුල්ගල් තියන්නට ඕනේ. ශරීරයට මුත්‍රාසා ඊශාන දිශා බලාගෙන මේ දේ කරන්නට ඕනේ. ඒ වගේ මුල් ගලක් තියෙනකොට නිකන් හාවටේ කඩෙන් අරගෙන රුපියල් 200 300 මුල් ගලක් කරන් තියෙන කිසිම දේරුමක් නැහැ. මුල් ගලක් තියන්නේ හේතුව මොනවාද කියන බලනකොට ඒ පොළවේ තියෙන දෝෂ අපි මෙල්ල කරගන්න. අපිට දන්නේ නැහැ නේද අවුරුදු 50කට කලින් මොන සෝම් පිටණියක්ද වෙන වෙන මොන මොන ප්‍රශ්නයක් ඉදලා තිබුණාද කියලා අපිට දන්නේ නැහැ. එතකොට හපේ පින්වත්තුන් ඒ පොළව දෝෂ නැති කරගන්න මුල් ගල් අරිහා කර අරි මුල් ගල් නිවැරදි මුල් ගල් තිබෙනවා නම් ඔන්න ඒ කන්ට්‍රෝල් වෙනවා බාධාාවක් නැතුව ඒ gedara අපිට දාගන්න පුළුවන් වාසනාවකුත් ක්‍රියාත්මක වෙනවා. හොඳයි අපි මේ පිළිබඳව යලිත් වරක් සදාහන් කරන්න සූදානම් වෙගෙන ඔය විතරක් නෙවෙයි නිවැරදි වීඩමක් තෝරගෙන නිවැරදි විදිහට මුල් ගලක් තියලා කොහොමද මේ දවසින් දවස නිවසක් හදාගන්නේ ඒ වගේම හරි විදිහට කොහොමද වාස්තු දෝෂ නොමැතිව නිවසක් හදාගන්නේ කියන කාරණේ ගැන කතා බහ කරනකොට ආචාර්යතුමන් පරීක්ෂා කරපු නිවසක් අපිට දැන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒ සඳහා යමු. හයි බෝන් මහා පින්වත්තුනේ අදවස් අපි රත්නපුර දිස්ත්‍රික් එක ඇඹිලිපිටි ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කරන්න ආවා. එතකොට බලන්න පුළුවන් හොඳ ඉඩමක් කියලා තමයි කියන්නේ. පර්චේස් 52ක් වගේ තිබෙනවා. මේ හුඩමට හොඳට වාස්තු යෝගයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තිබෙන හේතුව උතුරසා උතුර පැත්තට ඉඩ තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පැත්තට හොඳ ඉඩ පාරක් යනවා. එතකොට අපි කියනවා අපේ සාමිතුමා උතුර පැත්තට පාරක් හෝ එහෙම නැත්නම් නැගෙනහිර පැත්තට පාරක් ක්‍රියාත්මක වෙනකොට අපිට වාස්තු ඒ යෝගේ හරි හාකාට සම්පත් කරගන්න පුළුවන් කියන හේතුව දැන් අපි සාමාන්‍ය අපි කියනවා සාමාන්‍යයෙන් ලිවිං එකක් යන්න ඕනේ දිශාව කොතනද උතුර නැගෙනහිර සහ ඊශාන දිශාවට තමයි ලිවිං එක යන්නට ඕනේ නේ එතකොට පුළුවන් තරම් අපි පාර නැගෙනහිර පැත්තට හෝ උතුර පැත්තට පාර ක්‍රියාත්මක වෙනකොට අපිට ඔටෝමැටිකලි අපි ලිවිං එක ක්‍රියාත්මක කරගන්න පුළුවන් උතුර හෝ නැගෙනහිර පැත්තට ඊශාන ක්‍රියාත්මක කරගන්න පුළුවන් ඒ පැත්තෙන් බලනකොට පින්වත් හොඳට මතක තියාගන්න හැම දිශාවම සුබයි දකුණ පැත්තට පාර හෝ නැත්නම් බටහිර පැත්තට පාර හෝ ඒ වරදක් නැහැ හිඩමක් ගන්නකොට නමුත් ගොඩාක් හොඳයි කියලා කියනකොට උතරසා නැගිනේ පැත්ත ගොඩාක් සුබ යෝගයක් ලබා ගන්න පුළුවන් හේතුව අපි ලස්සන්ට ඒ gedara sarasum කර ගන්න පුළුවන් කියන එක තමයි බලන්න දැන් මේ දිශා හනුවෙන් පර්චස් 52ක් තිබෙනවා දැන් 52ටම අපි තාපේ ගාගෙන දැන් තියෙන තත්ත්වයන් ක්‍රියාත්මක කර ගන්න බෑනේ එතකොට මේක සූක්ෂ්මයක් තිබෙනවා අපි වාස්තු දැම්මක් ගාගෙන ගේ හදන්න හුමනා තන අපි අදාගෙන හේතනට වටේ වාස්තු දැම්ම ගාගෙන අපි යාන්තම් ලස්සන්ට අපේ ක්‍රියාවක් ක්‍රියාකර කරගන්න පුළුවන් වාස්තු පැත්තෙන් ඒ පැත්තෙන් බලනකොට දැන් මම අරිටම සෙන්ටර් පොයින්ට් එකේ ඉන්නවා මේ හිඩමේ එතකොට බලන්න මේ දිශාවනේ තමයි උතුර පැත්ත වැදිනවා උතුර පැත්ත මේ වගේම නැගෙනහිර පැත්ත මේ දිශාවට තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ලිවිං එක හෙන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් මේ හරි ලිවිං එකක් අපි ගන්න පුළුවන් නැගෙනහිර පැත්තට උන්ද ඉඩ තිබෙන්නට ඕනේ උතුර පැත්තේ ඉඩ තියලා මේ පැත්තේ කියන බටහිර පැත්ත සහ දකුණ පැත්තට බර කරගෙන අපි ගේ හදන්නට පුළුවන්. එතකොට මෙතන අපි ලිවිං එක ක්‍රියාත්මක කරගන්නට ඕනේ. ඒ වගේම ඔෆිස් රූම් එකක් මේ හරිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් ඊසාන. ඒ වගේම ස්ටඩි රූම් එකක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් මේ දිශාවේදී. අපර ලිවිං එක ඔෆිස් රූම් දෙකම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඇයි පූජා කාමරයකුත් තියා ක්‍රියාත්මක කරගන්න පුළුවන් උන්දට හිඩ ප්‍රමාණ තිබෙන නිසා. ඒ වගේම මේ කොන අපිට වයඹ දිශාව වෙනවා අපිට. එතකොට වහඹ කියනකොට අපි කියනවා සාම හමුත්තන්ගේ කාමරයක් අදා ගන්න පුළුවන්. අපේ සාමිතුමා කියලා තියෙනවා. දැන් සමහරු ඉන්නවනේ හමුත්තෝ එනකොට රැඳෙනවා ගෙදරම. කැම්ප් ගා ගන්නවා කියලා අපේ සාමිතුමා කියනවා. අවුරුදු ගහනක් මාස ගහනක් කියලා. එතකොට අපි පුළුවන් තරම් ආ එන හමුත්තෝ සුලඟක් වගේ යන්න ඕනේ කියලා අපේ සාමිතුමා කියනවා. ඒ නිසා වහඹ දිශාවට
අමුතුංග රූම් එකක් අපි ක්‍රියාත්මක කරන එක වටිනවා. ඒ වගේම ඒ ගෙදර තාම විවාහ වෙන්නේ නැති ක්‍රිමිනමෙක් වෙන්න පුළුවන්, නැත්නම් ගැහණමෙක් වෙන්න පුළුවන්. පුළුවන්තර වයම දිශාව ක්‍රියාත්මක වුණොත් ඉක්මනට විවාහ වෙනවා කියන එක තමයි අපේ සාමිතුමාගේ හදැකීම දැනගත්ත ඇත්ත. එතකොට වයම දිශාව විවාහ කරන්න ඕනේ සුබ දිශාවක් විදිහට ඒ දිශාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පිට් එකක් ටොයිලට් බලක් වුණොත් හරි ඒ වයම දිශාවට ගෙනියන්න පුළුවන්. ඒ වගේ පින්වත්තුනේ මේ තමයි අපි කියනවා බටේර දිශාව. එතකොට බටේර දිශාවට අපිට සාමාන්‍යයෙන් අපිට ටොයිලට් එකක් ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් බෙඩ්රූම් එකක් ගෙනියන්න පුළුවන්. අපි කියන හද බෙඩ්රූම් තව වැඩිපුර බෙඩ්රූම් සෝනන් වයම දිශාවට දාගන්න පුළුවන්. බටේර දාගන්න පුළුවන්. කිසිම වරදක් නැහැ. ඒ වගේම මම කිව්වා ඊශාන දිශාව වගේම ගොඩාක් වටිනාම දිශාවක් තමයි නිරිත දිශාව. නිරිත කියනකොට බලනකොට මේ හරි නිරිතට හවු වෙනවා. එතකොට නිරිත කියනකොට මාස්ටර් බෙඩ්රූම් එක නිරිත දිශාවට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. නිරිත දිශාව කියනකොට අපි කියන කන්ට්‍රෝල් රූම් කියලා කියනවා. තැම්පත් වීම තිබෙන දිශාවක් තමයි මේ නිරිත දිශාව. එතකොට නිරිත දිශාවට ඒ gedara hinna ru moolika කියලා කියනවා. ඒ ස්ත්‍රී සහ පුරුෂ ක්‍රියාත්මක වෙන්න ඕනේ දිශාවක් තමයි නිරිත දිශාව. එතන මේ ඉන්ද්‍රිය දිශාව හොඳ නිර ප්‍රමාණ තිබෙන නිසා ලස්සන බෙඩ්රූම් එකක් ක්‍රියාත්මක කරගන්න එක හොඳයි. නමුත් අපේ සාමිතුමා කියලා තියෙනවා සමහර වෙලාවට ඉඩ ලොකු වෙනකොට, ගෙවල් ලොකු වෙනකොට ඇටච් බාත්รูම් එකක් නිරිත දිශාවත් එක්ක, ඒ කියන්නේ රූම්ත් එක්ක ක්‍රියාත්මක කරගන්න ගොඩාක් අපි පින්වතුන් කැමති වෙනවා. ඇත්තටම ඒක සුදුසු ක්‍රියාවක් නෑ මහ පින්වතුනේ. ඇටච් බාත්รูම් එකක් කියනකොට අපි නිරිත ඒ රූම්ත් එක්ක ඇටච් කරලා වෙනම අපි උළුවස්සක් තියලා අපි ක්‍රියාත්මක කරගන්න පුළුවන්. නමුත් නිරිත රූම් එකේ හිඳලා උළුවස්සක් ඒක ඇතුළෙම තියලා ඇටච් බාත්รูම් එකක් විදිහට දෙන එක ඒක සුදුසු නෑ. ඒක ලස්සනට ඒක නවීන විදිහට අපි ප්ලෑන් කරගන්න පුළුවන්. නිරිත දිශාවට මාස්ටර් බෙඩ්රූම් එකක් යන්න ඕනේ. ඒකමත් වටිනා දෙයක්. මේ හාදී ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ සුබ ඉඩමක් උගලන් ක්‍රියාත්මක කරගන්නවා නම් ඔන්න වාස්තුවක ලබා ගන්න පුළුවන් සුබ ජීවිතයක්. ජීවිතේ මොන ප්‍රශ්න මතුනොත්වත් ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, ඒ වගේම ඒ දේව ආශිර්වාද, පංචභූත බලවේගය ලබා දෙන්න ඕනේ බව සනාන් වෙනවා. මම දෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. ඕම් ශාන්ති, ශාන්ති, ශාන්ති. හොඳයි, වාස්තු දෝෂ අවම කරගන්න, හරි විදිහට ඉඩමක් තෝරගන්න, නිවසක් බලා කියාගන්න, මේ සියල්ලටම ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන ග්‍රන්ථය පිළිබඳව සඳහන් කරන්න. බ්‍රක්ම සූෂ්මා ග්‍රන්ථය ඔබටත් පුළුවන්කමක් තියෙනවා මිලදී ගන්න. ඔබ දන්නවා මේ වෙනකොට ස්වාමීතුමන් විසින් ඔබ වෙත තිරණ කරලා තියෙන බොහොම වටිනා පුස්තකයක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි සඳහන් කරන්න දුරකථන අංකයේ මේ පොත මිලදී ගන්න වගේම අපි අර නිවසක මුල් ගණ තැබීම සම්බන්ධයෙන් කතා කළා. නිසියාකාර මුල් කලක් මිලදී ගන්න, ඒ වගේම ඒ දේ ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපිට මෙදිරියට දුරකථන ඇමතුම් ගණනාවක් එනවා. ජ්‍යොතිෂ ගැටලු සඳහන් කරලා ඒ සියල්ලත් එක්ක මේ නිසා අපි මතක් කරනවා කොළඹ කාර්යාලයේ දුරකථන අංකයේ ආචාර්යතුමන් මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. සියලු වාස්තු දෝෂ මගහරවා ගන්න, සියලු සතුට සැපත උදා කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. මම සඳහන් කරන්නම් ඔබට දුරකථන අංකය 011 2 87 27 69, 011 2 87 27 69 කියන දුරකථන අංකයේ වගේම 011 2 80 77 07, 011 2 80 77 07, ඒ වගේම 0770 160 161, 0770 160 161 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න, ඒ වගේම ගෘහ වාස්තු දෝෂ, මේ සියල්ල සම්බන්ධයෙන් ඔබට සිතක් ශාන්තියක් එකතු කරන්න ආචාර්යතුමන් සූදානම් වෙගින්නෝ කියලා මතක් කරන්නට ඕනේ. මම ලිපිනේ සඳහන් කරන්නම්. ඔබ යන්න ඕනේ ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි, නම්බර 115 වෙන්නේ වැලිකඩ වත්තපාර, නාවල පාර, රාජගිරිය කියන ලිපිනයට. හරි, මේ සියල්ල කතා කරනකොට මතක් කරන්නට ඕනේ මේ හැම දෙයක්ම කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්න අප සමග සම්බන්ධ වුණේ ශ්‍රී විද්‍යා අපත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා විමානයේ ශ්‍රී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිශ්‍රී දේශමාන්නේ කනකරත්න මාර්ෂණ ආචාර්යතුමන් ස්වාමිතුමන්ගේ බොහෝ දේවල් ඔබට සමීප කරන්න ඔබත් සමග එතුමන් රැඳී සිටිනවා කියන කාරණේ මතක් කරන ගමන් බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට අපත් සමග සම්බන්ධ වුණාට. අයිබෝවන්. අයිබෝවන්. හරි, සෝදානම් වෙන්නේ
කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරුව ඔබව දැනුවත්ම විශේෂාංගයට අරගෙන යන අපි සෝදානෙ බිගිනෝ ඒ වගේම කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් අපි සති ගණනාවක් පුරා කතා බහ කළා අදත් සෝදානම් ඔබට ආයෝජන අවස්ථාවක් තෝරගන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න ඒ නිසා කෙටි විරාමයක් අරගෙන නැවත අපි මුණ ගැහෙමු අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.